හැබැයි දැන් ඔවුන්ගේම හෙන්චයිය මේ මේකට දාන එකෙන් සභාපතිවරුන් විදිහට ඒකත් දාලා තියෙන මම හිතන්නේ තිස්ස විධානමැතිතුමා නේද ඒ කෝපයකටනේ කෝප් එකට කවුද මම හිතන්නේ මේ ආණ්ඩුවේම කුමාරි දෙන්නෙත් නැහැ මම දැක්කා ඊයේ නිවුස් වල තිස්ස විධානමැතිතුමාත් දාලා තිනු යම් කිසි තනතුරකට ඒ කියන්නේ ඉතාමත් දක්ෂ උගත් බුද්ධිමත් මහත්තුරු වැඩේ තියෙන්නේ කවම දාවත් තමුම් මේ නියෝජනය කරන පිළේ කිසි දෙයක් වෙනුවෙන් කිසි දෙයක් වැරද්දක් වෙනුවෙන් කතා කරන මිනිසු නෙවෙයි. ඉතින් ඇත්තටම හරි කනගාටුයි නිකන් අර මේ මේ හිවල්ලුන්ට කුකුල බාර දුන්නා වගේ කවුද ඉන්නේ මේවල? මහින්දානන්ද මේ 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 ලංකාවේ සුප්‍රකට කුප්‍රකට නම ගියපු හොරු කියලා මිනිස්සු නිකන් අන්වර්ථ නාමයෙන් හඳුන්වන කට්ටිය. තමයි කෝප් එකේ කෝපයකේ අද මේ මේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න හඳ ඉන්නේ. ඉතින් ඒක ඇත්තටම අනික් පැත්තට කැරකෙනවා කියලා දන්න නිසා මොකද ප්‍රශ්න අහනකොට තමුණුත් ඒ වලට ඒ ප්‍රශ්න වල කොහේ හරි තැනක උත්තරයක ඉන්න නිසා සජීව ප්‍රකාශය සජීව විකාශය නවත්තලා දැම්මා. ඇත්තටම මම මේ රටේ මිනිස්සුන්ට මේ වෙලාවේ කියන්න කැමතියි. දැන් මම දැක්කා ඊයේ පෙර දවසේ එක්තරා අමාත්‍ය කෙනෙක් කියන අපිට ඡන්දය දුන්නේ 20 මේ 20 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න තමයි රටේ මිනිස්සු මෙච්චර බහුතරය ඡන්දය දුන්නේ කියලා. මේ රට වෙන්නේ නැති එකම රට තමුන්ට ලැබිලා තියෙන අයිතිවාසිකම් සහ ළමුන්ට ලැබිලා තියෙන වරප්‍රසාදයන් අපිට ඕනේ නැහැ. එක පවුලක් සහ ජනාධිපතිවරයා මේ වරප්‍රසාද සහ මේ අයිතිවාසිකම් භුක්ති විඳින්න කියලා කැමැත්තෙන් බාර දෙන ජනතාවක් ඉන්න එකම රට මේක. Breaking.lk